සුබු දැස්සනක්. කතා කරන්න දේවල් කොයි තරන්ද. ආරක්ෂාව ගැන කල්පනාකාරී වන්නට කොයි තරන් කතාබහක් ඇතිවතුවෙන සමයක්ද. ගෙවිගිය දවස කොහොමද වුණේ අද පත්තර මොනවාද ගෙවිගිය දවස ගැන ආරක්ෂාව පිළිබඳුව කතා කරන්න එකන එක බලාගෙනයම්. කතා කරන්න ආරම්භ කරන්න තැනක් අද පත්තර කීපයක්ම දෙනවා. මොකද අද පත්තර ගණනාවකම ප්‍රධාන ශ්‍රේෂපාඨය ඒ ගැනයි. කඩු පිළිබඳව කතාබහක් ඇතිවන අවස්ථාවක අර වගකීතු අමාත්‍යවරයෙක්ගෙන් කඩු ගැන ඇහුවම කිව්වේ කැලෑ කපන්න ගේන්න ඇති කියලා. එවැනි කතාපුවත් ආවේ. එතකොට කැලෑ කපන්න ගේන්න ඇති කියලා ඒ වගකීතු අමාත්‍යවරයා අනුමානය කරපු තවත් කඩු තොගයක් වතුර පාරක් යට තියෙන අයුරු ඊයේ දවසේ දක්නට ලැබුණා. ඒ පිළිබඳවයි අද පත්තරවල ප්‍රධාන ශ්‍රේෂ්පාඨය. මාලිගාවත් තේලින්දක කඩු 58ක් ඉන්දිකා රාමනායක සහ කැලණියේ ලාල් ලියන්. පිහි 52ක් එක්ක පිස්තෝලයකුත් ගොඩගනි. කොළඹ මාලිගාවත්තේ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ පිටපස පොදු ලින්දක දමා තිබූ කඩු 58ක් පිහි 52ක් සහ පිස්තෝලයක් ඇතුළු භාණ්ඩ රැසක් ඊයේ පෙරවරුවේ ගොඩගනු ලැබුවා. මෙම පොදු ලිඳේ ආයුධ ඇති බවට ප්‍රජා පොලිස් කොට්ටාශයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ඒකනායකට ලබා දුන් තොරතුරුකට අනුව මාලිගාවත්ත පොලිසිය හා පොලිස් නාවික කොට්ටාශයෙක්ව මෙම මෙහෙයුම සිදු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කිරීමක් කරනවා. පොලිස් නාවික කොට්ටාශයේ කිමිදුම්කරුවන් 3 දෙනෙකු අඩි 20ක් පමණ ගැඹුරු මෙම ලිඳට බැස එහි ගෝණි කීපයක දමා තිබූ මෙම භාණ්ඩ සොයාගත් බව එම නිලධාරියා සඳහන් කරනවා. ලිඳෙන් ගොඩගත් කඩු තොගයට ඉටි ආවරණ ඉවත් නොකළ නවීන කඩු 46ක් සහ පර්ණ කඩු 12ක් ඇතුළත් වුණා. ඊට අමතරව පිහි 52ක් 22 වර්ගයේ කුඩා පිස්තෝලයක් සහ එම උණ්ඩ 5ක් සහිත මැගසින් එකක් අයිස් නැමැති මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ සංයුක්ත තැටි 26ක්ද ලිං පතුලේ තිබී සොයාගෙන තිබෙනවා. එමයි කතාබහ ඇතිවන්නේ. මෙතන කියනවා මෙම පොදු ලිඳේ ආයුධ ඇති බවට ප්‍රජා පොලිස් කොට්ටාශයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දුන් තොරතුරුකට අනුව කියලා. ඒ අනුව මෙවැනි දේවල් පිළිබඳව තොරතුරු දෙන අය පිළිබඳව අපි ඉතා ප්‍රශංසනාත්මකව කතාබහ කළ යුතුව තිබෙනවා. යා ආරක්ෂාවට තර්ජනයක් වන කුමන කාරණාවක් හෝ පැහැදිලි ලෙසම ආරක්ෂකාංශ දැනුවත් කිරීම සිදු කරන්න එවැනි රටට හිතවාදීව තොරතුරු දෙන්නන් පිළිබඳව පෞගිය දවස් දෙකේම අපි කතාබහට ලක් කළා. එතකොට කඩු නැවත 58ක් ආයෙත් අර කැලෑ කැපිල්ලටද, එහෙමනම් එතන තිබුණු පිස්තෝලය පොල් කඩන්නද ප්‍රශ්නාර්ථ ගණනාවක් නැවත මතුවෙනවා. ඒ අතරේ අද පත්තරේ ප්‍රධාන ශ්‍රේෂ්පාඨයත් එයමයි. තොගයත්ගේ තොගේ චාරූපයකුත් එක්ක මෙන්න වාර්තා කරනවා. මාලිගාවත්ත මුස්ලිම් පල්ලි අසල ලිඳකින් කඩු 56ක් ගොඩගනි. පිස්තෝලයක් උණ්ඩ පිහි 49ක් CD තැටි 26ක් හා අයිස් නැමැති මද්‍රව්‍ය ග්‍රෑම් 10ක් කිමිදුම් කරුවෝ ගොඩගනිති. ගොඩගත් එව්වත් එක්කම අද ප්‍රධාන ශ්‍රේෂ්පාඨය වාර්තා කරලා තියෙනවා. අද දිවයිනත් ප්‍රධාන ශිෂ්පාටයයි. මාලිගාවත්ත ජුම්මා පල්ලි අසල ලිඳකින් කඩු 58ක් පිහි 56ක් ගොඩගනි. ලසිත දුමින්ද සහ උපුල් රුවන් ලියන්. හඳුනා නොගත් පිස්තෝලයක් අයිස් මද්‍රව්‍ය සහ DVD තැටිත් හමුවෙයි කියලා වාර්තාවේ දානවා. ඔබට ගොඩගත් ඒවා මේ දිවයින ප්‍රධාන ශිෂ්පාටයනුත් බලාගන්න පුළුවන්කම ලැබෙනවා. එමයි අද පත්තර වැඩිපුර ප්‍රධාන ශ්‍රේෂ්පාඨයේ ගෙන එන කතාබහ බවට පත් වෙලා තිබෙන්නේ. පැහැදිලි ලෙසම ආරක්ෂකාංශ දැනුවත් කිරීමක් කළා. මෙවැනි නීති කඩු තියෙනවා නම්, නීති විරෝධී අවියායුධ තිබෙනවා නම් ඒවා ගෙනල්ලා පොලිසියට බාර දෙන්නටයි කියලා. ලබා දී තිබූ කාලය පෞගේ දාසක පැය 48කින් දීර්ඝ කිරීමකුත් කර තිබුණා. එවැනි තත්ත්වයක් තුළ බාර නොදීමේ කතාපුවත් වාර්තා වෙද්දී ලිං පතුලේ අඩි 20ක් ගැඹුරු ලිං පතුලේ සංගවා තිබියදී සොයා ගැනීමක් ගැනයි කතා කළේ. අඩි 20ක් ගැඹුරට කෙදා බැහැලා කිමිදුම්කරුවන් මේවා හොයාගත් අවස්ථාව තමයි ඒ අද ප්‍රධාන ශ්‍රේෂ්පාඨවල වාර්තා කරලා තියෙන්නේ. හොඳයි, ඒ අතරේ මස්සිනා දැලට ගිය කතාව අද දිවයින ශ්‍රේෂ්පාඨයක් කර තිබෙනවා. ශැංග්‍රිලා සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවන්ගේ මස්සිනා දැලේ හේමන්ත රන්දුණු වාර්තා කිරීම කරන්නේ. එයා අතරතුර අල්ලගත් එක්කෙනෙක් මොදා හරින්නට සඳහන් කරමින් බල කරමින් අල්ලසක් දීමේ කතාපුවතක් ඊයේ වාර්තා වුණා. අන්න නිලධාරුවන් තමන්ට ලැබෙන අල්ලස ප්‍රතික්ෂේප කරමින්
ඒ අල්ලස් දීමට තැත්කරපු අය නීතිය රැහැනට හසු කර දෙනවා. කාකි සූට්ටකටත් නියම ගරුත්වය පිරිනමනවා. අපේ ගැන කතා කරමු සටහන් දෙකක්ම උපුටා ගනිමින්. සහරාන්ගේ හිතවතා මුදාගන්න හොරෝපතාන ඔයිසීට අල්ලස්සක් දීමට තැත් කළ සැක්කරු රිමාන් මිහින්තලේ රංග අනුරාධපුරයේ පර්සියෙක් අයිලිය. තව්හිද් ජමාත් සංවිධානයේ නායකයල්ලි සැලකෙන සහරාන් හසීම් නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින සැක්කරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරෝපතාන පොලිස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 5ක් අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ අල්ලස්සා දූෂණ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 14වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එයාද දිවයිනේ සටහන, මෙයාද ලංකාදීප පත්‍රයේ සටහන. මෞලවි මාමා බේරා ගන්න හොරෝපතාන ඔයිසීට ලක්ෂ 2 මාරක් දෙන්න හදලා උපාධාරී බෑනා රිමාන් අතුල බණ්ඩාර ඇතුළු පිරිසක් ලිය. හොරෝපතාන පොලිසියෙන් අත්අඩංගුවටගෙන රිමාන් බන්ධනාගාරගත කර සිටින තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව කියන මුක්කරවැව පල්ලියක මෞලවිවරයා බේරා ගැනීමට හොරෝපතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ₹2,02,000 අල්ලසක් දීමට ගිය එම මෞලවිවරයාගේ බෑනා අල්ලස්සෝ දූෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ උදේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එමයි සඳහන් කිරීම කරන්නේ ලක්ෂ 5ක අල්ලසක් ගැන කියවෙලා 2 මාරක් දෙන්න ගියා කියලයි සඳහන් කිරීම තවදුරටත් වාර්තා කරලා තියෙන්නේ. මේ අල්ලස දෙන්න ආපු අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා ඒ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් නීතිය රැහැනට හසු කර දෙනවා. රට පෙරට අන්න අපේ උපහාරය මේ වෙලාවේ පිරිනමන්නට අවස්ථාව කරගන්නවා. මේ මොහොතේ රට ගැන හිතා කටයුතු කරන අය ඉතාම ඉහලින් අගය කළ යුතුව තිබෙනවා. කාකි සූට් එකේ ගරුත්වය උපරමයෙන් රැක්කායේ ඒ වගේ බහුතරයක් මේ වන වෙලාවේ කටයුතු කරමින් සිටිනවා. අති බහුතරයක්. ඒ අතරේ පාකිස්තාන් තවත් සටහනකට යන්න සූදානම්. කාත්තන් කුඩියෙන් මරාගෙන මැරෙන පුහුණු තව 7 දෙනෙක් දැලේ බිඟුන් මේනකලිය. හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලැබූ තව්හිද් ජමාත් සංවිධානයේ තවත් 5 දෙනෙක් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පොලිස් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ සඳහන් කරනවා. කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්න ලැබූ එම සංවිධානයේ 7 දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වූ කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බවද නිලධාරියා තවදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ අතරේ මෙන්න මෙහිම කතාවක් ඇවිල්ලා තියෙනවා මාර්විල පැත්තේ. ත්‍රස්ත සැක්කරුවන් වෙනුවෙන් මාරවිල නීතිඥයන් ඉන්නේ නැහැ. නයින මඩුමේ චන්දන සහ මාරවිල ට්‍රික්සිලියන්නේ. ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගන්න ලබන සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන විට ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීමට මාරවිල නීතිඥ සංගමයේ තීරණය කළ බව සඳහන් කිරීමක් කළා තියෙනවා. අන්න මාර කතාවක් මාරවිලෙන් ඇවිල්ලා ත්‍රස්ත සැක්කරුවන් වෙනුවෙන් මාරවිල නීතිඥයන් ඉන්නේ නැහැ. ඊළඟට පාකිස්තානුවන් එවන් එපා අම්බලන්තොට හර්තාල් අම්බලන්තොට සනත් ගමගේ එළිය. මෙරට රැඳී සිටින පාකිස්තානු සරණාගතයන් පිරිසක් අම්බලන්තොට රුහුණු පුනරුත්ථාපන නිවර්තන රැඳුම් කඳුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අම්බලන්තොට නගරයේ ව්‍යාපාරිකයෝ සියලුම කඩසාප්පු අසාදමා ඊයේ හර්තාලයක් පවත්වා තිබෙනවා. අම්බලන්තොට නගරයේ සෑම කඩයකම කළුකොඩි දමා සියලු කඩසාප්පු අසාදමා තිබුණා. අම්බලන්තොට නගරයේ ජනතාව ඉතා සහජීවනයෙන් ජීවත් වූ බවත් පාකිස්තානු සරණාගතයන් රිදීගම නිවර්තන කඳුරට ගෙනීමෙන් කෙදිනකට හෝ නගරයට බලපෑමක් එල්ල විය හැකි බවත් වෙළෙන්සල් හිමියෝ සඳහන් කිරීමක් කරනවා. අන්න ඒ ගැන අවධානය යොමු කරන්න මේ මොහොතේ මතක් කිරීම කරන්න ඕනේ. පාසල් ගැන කතාබහකට යන්න සූදානම් වෙන වෙලාවේ එතනට ප්‍රවිෂ්ඨ වීමට පෙර ආතුව උපකාරක පන්ති පිළිබඳව කියපු කතාවක් පොලිස් නිලධාරියෙක් ඉහළ පොලිස් නිලධාරියෙක් අද පත්තරේ තියෙනවා. දරුවන් පාසල් යැවීමට බිය දක්වන දෙමව්පියන් කිසිදු බියකින් තොරව ඔවුන් උපකාරක පන්තිවලට යොමු කිරීම කනගාටුවක්. කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි කියන්නේ ගීතාංජලි එළියන්. රට තුල පවතින හදිසි තත්ත්වයේ හමුවේ මේ දිනවල තම දරුවන් පාසල් යැවීමට බොහෝ සෙයින් බියක් දක්වන දෙමව්පියන් කිසිදු බියකින් හෝ ගැටලුවකින් තොරව විශාල සිසුන් සංඛ්‍යාවක් ගැවසෙන ටියුෂන් පන්තිවලට නම් කිසිදු බියකින් තොරව තම දරුවන් යැවීම සම්බන්ධයෙන් කනගාටු වන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් සඳහන් කිරීමක් කරනවා.
දැන් මේ පන්ති පිළිබඳව ප්‍රකාරක පන්තිවල ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් දැඩි ලෙස සැලකිලිමත් විය යුතුව තිබෙනවා. දහස් ගණනින් සිසු සිසුවියන් එක් රැස්වන උපකාරක පන්ති ගණනාවක් රට පුරා විහිද පැතිර පවතිනවා. එතකොට ඒ සඳහාත් එන්නේ මේ අපේ රටේ අනාගත පරපුර පාසල් දූ දරුවන්. ඒ නිසා එවැනි තැන් පිළිබඳව අදාළක පන්ති කරවන පාර්ශව සහ ආරක්ෂක පාර්ශව වගේම දෙමව්පියන් ආරක්ෂාව පිළිබඳව ඉතා ඉහළ සැලකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාව තියෙන කතාව මතක් වුණු වෙලාවේ මතක් කර සිටිය යුතුව තිබෙනවා. ඊළඟට පාසල් සිසුන් පැමිණීමේ සුළු වර්ධනයක් ඉන්දිකේවා විතරණ ලියයි. ගෙවී ගිය දින දෙකට සාපේක්ෂව ඊයේ දිනේදී පාසල් වලට සිසුන් පැමිණීමේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ බව ගුරු විදුහල්පතිවරු සඳහන් කරනවා. ඒත් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල බොහෝ පාසල් වලට සිසුන් 200කට අඩු ප්‍රමාණයක් පැමිණ සිටි බවත් ආරක්ෂක විද්‍යාලයට පැමිණ සිටි සිසුන් ප්‍රමාණය 100ට අඩු බවත් එම පිරිස් පෙන්වා දීමක් කරනවා. 200ක් කියන්නේ සමහර පාසල්වල 100ක්වත් නැහැ. ගක් ප්‍රධාන පෙළේ කොළඹ පාසල්වල සමහර පාසල් ගණනාවක්ම තිබුණා 100ට අඩුවෙන් වාර්තා වුණු. කොළඹ සහ නගරබදව සිසු සිසුවියන්ගේ පැමිණීමේ අඩුව දක්නට ලැබෙද්දී ගම්බදව ඊට වඩා වැඩි ප්‍රවණතාවක් සිසුන්ගේ පැමිණීමේ දක්නට ලැබෙනවා. ඒ අතරේ අධ්‍යාපන අමාත්‍යංශය කියනවා පාසල් කටයුතු කඩාකප්පල් කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කියලා. අමිත් මදුරන් ගලේ පාසල් ප්‍රජාව නොමග යාමින් පාසල් කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව අධ්‍යාපන අමාත්‍යංශය කියනවා. එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන බවද එම අමාත්‍යංශයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. එහෙමයි දාන්න. ඒ අතරේ අද ලංකා ගුරු සංගමයේ ලේකම්ගේ ප්‍රකාශයක් උපුටා ගන්නවා මව්බිම් පත්තරෙන්. පාසල්වල ආරක්ෂාවේ විශ්වාසයේ තහවුරු නොකොට අධ්‍යාපන ඇමති ටැබ්වලට යොමුවීම සුදුසු නැහැ. සවනි ශේෂාදිලියන්. පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන් පාසල් වෙත පැමිණෙන ආකාරයේ විශ්වාසයේ තහවුරු කිරීම පසෙකලා සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යරයා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම මෙවැනි අවස්ථාවක අනුචිත ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කිරීමක් කළා තියෙනවා. ජෝසප් ස්ටාලින් නම් කියන්නේ පාසල්වල ආරක්ෂාවේ විශ්වාසයේ තහවුරු නොකොට ටැබ්වලට යොමුවීම සුදුසු නැහැ කියලා. මේ වෙලාවේ ප්‍රමුඛතම අවශ්‍යතාව ආරක්ෂාව. ඒ පිළිබඳව ඉතා වගකීමකින් යුක්තව කටයුතු කිරීම සියලුම පාර්ශ්වයන්ට සියලුම බලධාරීන්ට තියෙන වගකීමක්. හැමෝටම දෙමාපියන්ගේ ඉඳන් ආරක්ෂක අංශ ඒ වගේම පාලකයන් සියලු පාර්ශ්වවලට මේ ඉතාම ඉහළ මට්ටමින් සලකා කටයුතු කර යුතුව තිබෙනවා. ඒ අතරේ මෙහෙම කතාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අප්‍රේල් මාසේ නිවාඩු, ඊට පස්සේ මැයි මාසේ මේ වන විට සියලුම පන්ති ආරම්භ වෙලත් නැහැ. පසුගිය නිවාඩු මාසයේද ඇතුළුව නිවාඩු කාලවලදී පාසල් වෑන් ගාස්තු අය කිරීම තහනම්. ජනිත සෙනෙවිරත්න ඉලිය. පාසල් වසා තිබූ පසුගිය මසකට අධික කාලයක් සඳහා පාසල් වෑන් රථ ගාස්තු අය කිරීම රජය තහනම් කළා තියෙනවා. මින් ඉදිරියට නිවාඩු කාලවලදී ගාස්තු අය කිරීමද තහනම් වන අතර පාසල් වෑන් රථ නියාමනයට නවනීති පැනවීමට රජය තීරණය කළා. මේ දිනවල පාසල් පැවැත්වුවද පාසල් වෑන් රථ හිමියන් සංවිධානාත්මක ලෙස විවිධ හේතු දක්වමින් පාසල් වෑන් රථ මගින් ළමුන් ප්‍රවාහනය නොකරන බවට දෙමාපියන් පැමිණිලි කරලා තියෙනවලු. මේ හේතුවෙන් පාසල් වලට එවීමට කැමති දරුවන් පවා පාසල් වලට එවීමට දෙමාපියන්ට නොහැකි වී තිබෙනවා කියලායි දාන. එහෙම කතාවක් ඇවිල්ලා තියෙන්නේ පාසල් වෑන් රථ පිළිබඳව. අපි ඔවුන්ගේ පාර්ශ්වයනුත් මොකද්ද මේකට ප්‍රතිචාරය කියලා බලාපොරොත්තු වෙමු. මේ හා සම්බන්ධ කාරණාවට මෙහෙම සඳහනක් කරලා තියෙනවා. මේ දිනවල පාසල් පැවැත්වුවද පාසල් වෑන් රථ හිමියන් සංවිධානාත්මක ලෙස විවිධ හේතු දක්වමින් පාසල් වෑන් රථ මගින් ළමුන් ප්‍රවාහනය නොකරන බවට දෙමාපියන් පැමිණිලි කරලා තිබෙනවා. එමනම් ඒ ඇයි කියන කතාවට ඔවුන්ගේ ප්‍රතිචාරයත් අපි බලාපොරොත්තු වෙමු. ඊළඟට යාපනයේ සරසවියට යුද හමුදා ආරක්ෂාව දෙන්න යාපනයේ ආරක්ෂක සේන ආඥාපතිට ඉල්ලීම්. සමන් ගමගේ එළිය. යාපනයේ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් පෙරේදා යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමු වී කඩනමින් යාපනයේ විශ්වවිද්‍යාලයට යුද හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ කතාව ආපු අතරේ තමයි මගේ මතකයට ආවේ අර අනිත් කතාව. TN1ට සම්බන්ධ පාර්ශ්ව යුද හමුදා උත්තරයෙන් ඉවත් කිරීමේ කතාබහක් පහුගිය දවස්වල දිගට හරහට කතාබහ කරමින් ඉඳද්දී ජාතික ආරක්ෂාව පිළිබඳව තර්ජනය මත වූ සැනින් හමුදාව ඕනේ ඕනේ කියන්න ගත්තා. කොහොමද ඒක?
පාර්ලිමේන්තුව පැත්තට යන්න සූදානම් වෙන්නේ. පාර්ලිමේන්තුවේ කතාබහ වෙනවා ආරක්ෂාව පිළිබඳව. ඒ අතරේ අර එකපාර්ට නැවත වතාවක් මතුවුණු ප්‍රතිත්‍රස්ත පනත ආරක්ෂාව පිට එමින් මතුවුණු ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවත් කතාබහක් ඇති වුණා. අගමැති විපක්ෂ නායක ජයපේ නායක සහ චන්දිම වීරක්කොඩි කතා පෙළක් එකළඟ. අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා ප්‍රතිත්‍රස්ත පනතට ගෝණි බිල්ලන් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා කියලා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියන්නේ පනත ගැන කතා කරන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලයි. අනුර කුමාර දිසානායක සඳහන් කිරීමක් කරනවා 2014 සිට මේ කල්ලි ගැන දැනගෙන අප්‍රේල් 21 වෙනකම් අගමැති රටට කිව්වේ නැහැයි කියලා. චන්දිම වීරක්කුඩි කතාවකුත් එතනම දාලා තියෙනවා. ප්‍රතිත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදී තුරන් කරන්න මේ පනත අවශ්‍ය නැති බව ත්‍රස්ත මර්ධන අපරාධ විමර්ශන අධ්‍යක්ෂකවරුන් කිව්වා කියලයි ඔහු සඳහන් කරන්නේ. ආජි තලාකෝන් සහ කුෂාන් සුබසිංහයි වාර්තා කරන්නේ. පාර්ලිමේන්තුවේම මොහොතක් නතරව ගත කරන්න අපිට අවසර දෙන්න. මොකද සරත් ෆොන්සේකාගේ කතාබහ මේ දවස්වල කතාවට ලක් වෙනවා. ඔහුගේ කතා සහ ප්‍රකාශයන් වැඩි අවධානයට ලක්වමින් පවතින අවස්ථාවක්. බලධාරියා මානම් දැන්ම පාසල් අරින්නේ නෑ. ෆොන්සේකා මැති සභේදී කියනවා සුජිත් හේවාජුලිගේ සහ ආරිරත්න රණබාහුලියන් තමා බලධාරියා නම් දැන්ම පාසල් විවෘත කරන්නේ නැතයි පත්කල මන්ත්‍රී ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. ෆොන්සේකා මෙසේ පැවසුවේ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විවාදයේදී ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහෙමත් කියනවා. රටේ තත්ත්වය තවමත් ව්‍යාකූලයි. ත්‍රස්තවාදී සතියකින් දෙකකින් අවසන් කරන්න බෑ. ත්‍රස්තවාදී සැහැල්ලුවෙන් සලකන්න එපා. මේ අවස්ථාවේදී රජය හා විපක්ෂය එකතු වී තීරණයක් ගත යුතුයි. එහෙම කටයුතු නොකළොත් අපේ දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රශ්න ඇතිවේවි කියලා සඳහන් කරනවා. ආණ්ඩුවේ බලධාරීනුත් ඊයේ පාර්ලිමේන්තුවේ ඉන්න තැන තමයි සරත් ෆොන්සේකා කිව්වේ බලධාරියා මානම් දැන්ම පාසල් අරින්නේ නැහැ කියලා. එතකොට අපිට මතක් වෙන්නේ එකපාරටම බල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පාසල් නැවත ආරම්භ කරන්නට සඳහා ගත්ත තීරණයට පෙරාතුව ඉරිදා දවසේදී පාසල් විවෘත කිරීම පිළිබඳව කතා කළා. අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සඳහන් කිරීම කළේ තවත් ටිකක් කල් දාලා සියලුම පන්ති සියලුම පාසල් එකවර ආරම්භ කරන්නට කියන කතාව. හැබැයි ඒ සඳහා ඉරිදා සවස් යාමේ ප්‍රතිචාරයක් රජයෙන් දක්වන ආකාරය දක්නට ලැබුණේ නැහැ. සදුදා දවසේ පාසල් ආරම්භ කිරීම කළා. මේ වන විට පාසල් වලට සිසුන්ගේ පැමිණීම ඉතා උම් මට්ටමක පවතින්නේ. විශේෂයෙන් නගර බදව ගම්බදව යම් ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුලයි ආණ්ඩුවම නියෝජනය කරන සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කියන්නේ බලධාරියා මානම් දැන්ම පාසල් අරින්නේ නැහැයි කියලා. විපක්ෂ නායක මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්. සුජිත් හේවාජුලිගේ සහ ආරිරත්න රණබාහුලියන් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හෙට මැති සභේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. මේ අතරේ අපි තාමත් ඉන්නේ පාර්ලිමේන්තුවේ රැඳිලා. උදේ ගම්මන්පිල ඊයේ කරනවා ප්‍රකාශයක්. අද ඒක මව්බිම ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ බවටයි පත් කරගෙන තිබෙන්නේ. ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් ජ්‍යෙෂ්ඨ විනිසුරුන් නව දෙනෙකුට ඇමරිකාවෙන් බලපෑම් ජේටී දිසිල්වා රුචිර දිලාන්නේ කලේන. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු මෙරට අධිකරණ විනිසුරුවරුන් පිරිසක් ඇමරිකාවේ පැවති සමුළුවකට කැඳවාගෙන ගොස් අධිකරණයට බලපෑම් කර අපහාස කිරීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී උදේ ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කිරීම කරනවා. ඔහුගේ කතා කීපයේ ශිෂ්‍ය පාඨ විදිහට අරගෙන ඇවිල්ලා පත්තරේ වාර්තා කරන්නේ මෙහෙමයි. විනිසුරුවන් ඇමරිකාවට ගෙන ගියේ තානාපති කාර්යාලයේ පැට්‍රික් ටිලෝ විශේෂ මහාධිකරණ විනිසුරුවන් තිදෙනාත් ගිහින් වැඩමුළුව මෙහෙවුවේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවයි FBI එකයි ගෝටාගේ නඩුව ඉක්මනට ඉවරයක් කරන්න කියලා. ගාමිණී සෙන්රත්ගේ නඩුවටත් බලපෑම් විනිසුරුවරයෙකු සංවාදයේ පටගත කළා කියලත් මව්බිම ප්‍රධාන ශිෂ්‍ය පාඨය දාලා තියෙනවා. සංවාදයේ පටගත කළා කියලා ශිෂ්‍ය පාඨයකුත් මෙන්න දක්නට ලැබෙනවා. අද මව්බිම ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ වාර්තාව දාලා තියෙන්නේ පත්තරෙන් උපුටා ගත්තා. ඊ කත පාර්ලිමේන්තුවේදී කළයි කියන ප්‍රකාශය. හොඳයි, ඊළඟට අද පත්තරේ තවත් සටහනකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මෙහෙමයි කතාව. ගෝටාගේ කාලයේ මෙන් බුද්ධ්‍යාන්ත්‍රණයක් ඕනේ. එක්සත් ජනපද හිටපු තානාපති රොබර්ටෝ බ්ලේක් සඳහන් කරන්නේ නරේන් විශ්වජිත් ලියන්.
ගොටාබේ රාජපක්ෂ ආරක්ෂක ලේකම් දුරේ දැරූ අවධියේදී රට පුරා විහිදුණු බුද්ධ්‍යංශවලින් ලබා ගන්නා තොරතුරු බෙදා හදාගෙන ඒවා විශේෂ අධ්‍යයනයකට යොමු කර එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබා දෙමින් ප්‍රහාර එල්ල නොවීමට වග බලාගත් බව එක්සත් ජනපද හිටපු තානාපති රොබර්ට් ඕ බ්ලේක් සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ බ්ලේක්ගේ කතාව. ඒ අතරතුර හරි අපූරු දසුනක් ඊයේ දවසේ දක්නට ලැබෙනවා. ජාතින් අතර සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සැබෑ සංහිඳියාවක අවශ්‍යතාව පසුවන වෙලාවයි මේ. එවැනි අවස්ථාවක් පිළිබඳවයි කතා. මේක සැබෑ සංහිඳියාව සැබෑ සහජීවනයේ බව කරුණාවෙන් සලකන්න. සංහිඳියාවේ නාමයෙන් සහජීවනයේ නාමයෙන් විවිධ කතන්දර පිළිබඳව පෞගිය වකවානුව පුරා කතාබහට ලක්වෙනකොට ඒවා පිළිබඳ විවිධ කාරණු කාරණා මතුවෙන්න ගත්තා. අප මේ කතා කරන්නේ අපේ රටේ සියලුම පුරවැසියන් එකම මවකගේ දරුවන් ලෙස වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාව සැබෑ සංහිඳියාව සැබෑ සහජීවනය ගැන. ඒ අතරතුර ඊයේ දක්නට ලැබුණු අපූරු චාරූප අවස්ථාවක් මේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මීගමුව කටුවාපිටියේ ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවමින් පවතිනවා. එම ප්‍රතිසංස්කරණ කටයුතු සහ දේවස්ථානයේ පිරිසුදු කිරීම කටයුතුවලට සහයෝගය ලබා දීම සඳහා මහා සංඝරත්නයේද වැඩම කර සිටි අතර එෙහිදී මහා සංඝරත්නයේ එම පිරිසුදු කිරීම වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන ආකාරයේ රුක්මල් ගමගේ දිනමිනට චාරූප අවස්ථාව අරගෙන ඇවිත් තිබෙන ආකාරයයි දක්නට ලැබෙන්නේ. පන්සල නෙමෙයි ඒ දේවස්ථානයේ අවස්ථාවක්. ඒ අපූරු සංහිඳියාවේ අවස්ථාව මෙන්න. පසුගිය 21 වන දින කටාන කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සූදානම් වී තිබුණේ පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් වෙනුවෙන්. ඊට එකව සියගණනක් බැතිමතුන් මෙන්ම ඔවුන්ගේ හදවතේ දේවස්ථානයේද එක් නිමේෂයකදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් සුළු විසිනුව ගියේ ලෝකයක් කම්පාවට පත් කරමින්. කටාන කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වෙත භික්ෂුන් වහන්සේ වැඩම කළේ තවදුරටත් මෙරට ජාතීන් අතර සංහිඳියාව නොනැසී පවතින බවට විද්‍යාමාන කරමින්. එයට පූජ්‍ය පද්දේගම සමිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ 49 දෙනෙකු යළි ගොඩනැගෙන දේවස්ථානයේ ඉදිරි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව එහි ඉදිකිරීම කටයුතු සඳහා හැකි පමණින් මිලිස දායක වුණා. අපේ ජාතියේ පිනට පහළ වෙච්ච කාදිනල්තුමා අපි විශ්වාස කරන්නේ මේ සිද්ධිය සිදු වුණාම අනුගමනය කර ක්‍රියාකලාපයේ අද මුළු රටම ලෝකයටම පණිවිඩයක් ලබා දුන්නේ. අපි කාරුණික ඉල්ලනවා මේ ආදර්ශය දේශපාලන අයටත් අපි කියන්නේ එකමුතු වෙන්න. එකමුතු වෙලා මේ රට ගැන හිතන්න. අපූර්ව අවස්ථාවක් නේද? සංහිඳියාවේ සැබෑ ප්‍රතිරූපයේ ලෝකයට ලෝකයාට කියාපෑ අපූර්ව අවස්ථාවක්. අපේ ප්‍රශංසාව ගෞරවය. විරාමයක් අරන් ඉන්න. හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති පිළිබඳ කතාබහ යන අතරතුරේදී ඊ අධිකරණ කතාව අද පත්තර වාර්තා කරනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් දරු දෙදෙනෙකු අහිමි වූ පියාණ්ඩු දමයි. හිටපු පොලිස්පති ආරක්ෂක ලේකම් 21 වෙනිදා උසාවියට රංජන් කටුගම්පල සහ තිල්නිද සිල්වලිය බුද්ධ්‍යංශ විසින් දැනුවත් කර තිබියදී නොබෝදා සිදු වූ ප්‍රහාරය මගින් මිනිස් ජීවිත අහිමි වූයේ පොලිස්පති ඇතුළු වග උත්තරකරුවන් නිසි රාජකාරී කටයුතු පැහැරහැරීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔවුන් එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා මෙම ප්‍රහාරයෙන් දරු දෙනා අහිමි වූ පියෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් ප්‍රතිසම සම්බන්ධයෙන් 21 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි බාර දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතිසම් කාර්ය පාර්ශ්වයට ඊයේ නියෝග කරනු. ඒ අතරතුර නැවත වතාවක් පත්තර වාර්තා කරනවා නීතිපතිගේ පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් කතාපුවත උපුටා ගන්නවා මව්බිමේ.
මේ ඔබ දකින්නේ ඊට අදාළ ශ්‍රේෂ්ඨ පාඨයයි. එකුත් පාස්කු මංගල්‍ය දිනේ සිදු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැන දැනම එය වැළැක්වීමට හෝ ඉන් ආරක්ෂා වීමට ජනතාව දැනුවත් කිරීමට පියවර නොගැනීම මගින් එකී මහා මිනිස් ඝාතකයන්ට අනුබල දීම සම්බන්ධයෙන් සමුව මිනුමැරුම් චෝදනා එල්ල වී ඇති හිටපු පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී නොසිටින බැව් නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් අතර ඔවුන් දෙදෙනාටම ලබන 21 වෙනි දින අධිකරණ යාමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කළා කියලා තවදුරටත් දාලා තියෙනවා. සෑහෙන කතාබහට ලක්වුණු කාරණාවක් සම්බන්ධයෙන් තමයි ඒ නඩු පැවරීම සිදු කළා තියෙන්නේ. ඒ අතරේ අර තඹ කම්හල ආන්දෝලනාත්මක තඹ කම්හල වැල්ලම්පිටියේ තිබුණේ ඒකේ නව දිනෙක අල්ලගත්තා. ඊට පස්සේ ඇති වුණු තත්ත්වයත් එක්ක මෙන්න තඹ කම්හලේ නව දිනාට ඇප ලැබුණේ පොලිසියේ වරදකින්ද විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් චාමර අමරසූරිය කොළඹ පෙරේරා සමගින් වාර්තාවගෙන් මේ සටහන අද අපි උපුටා ගන්නවා. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවටගත් සේවකයන් නව දිනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන්ගෙන් දෝෂයක් වූ ආදැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ පරීක්ෂණය පිළිබඳව බොහෝ පාර්ශ්ව අවධානයෙන් සිටිනවා. පොලිසියෙන් වරදකින්ද මේ සිදු වුණේ කියන කතාබහ ඊයේ පෙරේදා දවස්වල කතාබහට ලක්වමින් පවතිනු. කිල්නොච්චේ පැත්තට යන්නේ තවත් කඩු කිනිසි හොයා ගැනීමේ කතාපුවතක් මේ විදිහට මාවබිම දාලා තියෙනවා. කිල්නොච්චේ රහසිගත තුවක්කු කම්මලක් තුවක්කු කඩු කිනිසි රසක් සමග සැක්කරු අත්අඩංගුවට වවුනියාවේ රසාදි තමයි වාර්තාව අරන් එන්නේ. ඒ අතරේ පාස්කු ප්‍රහාරයේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න එජාපේ ජනපතිගෙන් ඉල්ලයි කියලා ශ්‍රීරාන් රණසිංහ සහ ප්‍රසාද් මංජු වාර්තා කරන්න. ඒ කතාපුවත මෙහෙමයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරයේ අරමුණු හා ඒ පිටුපස සිටින පිරිස මාජන නියෝජිතයන් පමණක් නොව මුළු රටටම දැන ගැනීමට අයිතියක් ඇතැයිද එක්සත් ජාතික පක්ෂය කියා සිටිනවා. පෞගේ දාසල සඳහන් කිරීමක් කළා. ඒ කමිටුවේ වාර්තාවේ ඇතුළත් තොරතුරු සියල්ලම කිසිවක් ඉතිරි නොකර ඉදිරිපත් කරනවායි කියන කාරණාවක්. ඒ අතරතුර තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමක් කරනවා කියලා කතාවක් අද ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරේ ඊයේ දවසේදී ජනාධිපතිවරයා සයින්ද මරුදුහේදී කරපු ප්‍රකාශයක් උපුටා ගන්නවා ලංකාදීපේ. හිස්බුල්ලා අඩඹු සරසවිය අධ්‍යාපන අමාත්‍යංශ නියාමනයට ජනපති සයින්ද මරුදුහේදී කියයි. ඒ පිළිබඳ වාර්තාවයි මේ ලංකාදීපයේ තියෙන්නේ. මේ සවිස්තර වාර්තාවක්. කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව හමු වුණේ නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්. 21 වෙනිදාගෙන් පස්සේ සහ ඊට ප්‍රථම ආරක්ෂක හමුදාවන් විශේෂ කාර්ය බලකාය පොලිසිය ඇතුළු සියලුම රජය නිලධාරීන් සහ මේ දිස්ත්‍රික්ක හතරේ ජනතාව අපිට ඉතාමත් හොඳින් තොරතුරු දෙන්න යොමු වුණා. අපිට ලබා දුන්නේ සහයෝගය සහ ඊට පස්සෙත් ලබා දුන්නේ සහයෝග වලින් සාර්ථක අපිට ලබා ගන්න ලැබුණා. අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ රටේ ඉතාම ගුරිරු මරාගෙන මැරෙන සිද්ධීන් ගණනාවක් සිදු වෙලා අවසන්ලා සති දෙකක් ඇතුළත ඒ සිද්ධීන් වලට සම්බන්ධ ගොඩක් ත්‍රස්තවාදීන් බහුලව වෙසෙන ප්‍රදේශයකට ආරක්ෂාව පිළිබඳ ලොකු විශ්වාසයක් ඇතුව සති දෙකක කාලයක් තුළ මෙම ප්‍රදේශයට පැමිණීම ගැන අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමාගේ උපදේශ අනුව සති දෙක තුන තුළ මෙච්චර ලොකු විනාශයක් තවදුරටත් යන්නේ නැතුව පාලනයට දෙනටම ගණ්ඩපුණා. ගිය සතියේත් අපි සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවල එතුමා අපිට උපදේශ දුන්නා. වහාම සියලුම පරිපාලන කටයුතු කිසි ක්ෂේත්‍රයක් කල් දාන්න බෑ, ඔක්කොම ආරම්භ කරන්න ඕනේ. මට මේ තවදුරටත් මේ ප්‍රශ්නේ ඉඩ දෙන්න බෑ කියලා එතුමා අපිට කටයුතු කරා. ලෝකේ ප්‍රබල රටවල් වලට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ පහර දුන්න බව තමුන්නාංශලා දන්නවා. මේ ත්‍රස්තවාදීන් ඉතාම සුළු පිරිසක් මේ සංවිධානයේ මේ රටේ ඉන්න 150කටත් අඩු පිරිසක්. ඒ 150කට අඩු පිරිස කවුද කියලා අපේ ආරක්ෂක අංශ හඳුනගෙන තිබෙනවා.
තව ඉතාම සුළු පිරිසක් තමයි තරංගුවට ගන්න සිදු වෙන්නේ 5-6 දෙනෙක් වගේ. ඒ නිසා මේ ඉන්න මේ රටේ මුස්ලිම් ජනතාව ඒ ත්‍රස්තවාදීන්ගේ ගොඩට ඒ පැත්තට තල්ලු කරන්න එපා කියන ඉල්ලීම තමයි මම හැම වෙලේම සිංහල ජනතාවගෙන් සහ දමිළ ජනතාවගෙන් ඉල්ලුවේ. මේ ප්‍රශ්නේ නිසා අපි බෙදුනොත් අපි අවිශ්වාසයට සැකයට භාජනය වුණොත් අර LTT යුද්ධේ වගේ අවුරුදු 25ක් 30ක් ඈතර මේ ප්‍රශ්නේ දුවන්න පුළුවන්. මේකේදී ලොකුම දේ තමයි මුස්ලිම් ජනතාව මුස්ලිම් තරුණයෝ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට යන්නේ නැතුව රැකගන්නේ. ඒ රැකගන්න තමයි ආරක්ෂක අංශ යුද්ධ නාවික ගුවන් පොලිස් මේ සෑම කෙනෙක්ම මේ ත්‍රස්තවාදීන් මර්ධනය කළා දමුන්නාන්සලා සමග ඉතාම සමීපව හොඳින් කිට්ටු වෙලා කටයුතු කරන්න. මම ඉතාම සතුටු වෙනවා ආණ්ඩුකාරතුමා කිව්වා මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් කිසිම පැමිණිල්ලක් චෝදනාවක් නැහැයි කියලා ආරක්ෂක අංශ පැත්තෙන් පොලිසිය පැත්තෙන් ඒගොල්ලන් ටිකම්සි කරදරයක් හිරිහැරයක් උණයි කියලා. ත්‍රස්තවාදයේ කියන එක ලෝකයේ කිසිම තැනක ජයග්‍රහණය කළා නැහැ. ත්‍රස්තවාදයේ ලෝකයේ සෑම තැනම කොච්චර ප්‍රබල රටවල් වලට පහර දුන්නා. අවසානයේ ත්‍රස්තවාදය විනාශ වෙනවා. ලෝකයේ නිදහස් සමාජය හා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරනවා. බෞද්ධ දර්ශනය වේවා, හින්දු දර්ශනය වේවා, කිතුනු දර්ශනය වේවා, ඉස්ලාම් දර්ශනය වේවා, යහපත් සමාජයක් ගොඩනගන්න මිනිස්සු හොඳින් ජීවත් වෙන හැටි කියලා දෙන්නේ. ඒ ආගමික ධර්මතාවයන්ට ওই ත්‍රස්තවාදයේ දර්ශනේ නැහැ. ඒක තමයි අපි පැහැදිලි කරලා දෙන්නට ඕනේ. ඒ නිසා අපේ දරුවන්ට මේ දේ ඔබ කියලා දීලා සෑම දෙනා එක්කම හොඳින් කටයුතු කරලා මේ තමුන්නාන්සලාගේ අපේ රට, මේ රටේ දරුවන්ගේ මේ රට, සිංහලද, දමිළද, මුස්ලිම්ද, ભેදයක් නැති සියලු දෙනාගේම රට. මෙහිදී ජනාධිපතිවරයා සයින්දමර්දු ප්‍රදේශයට පැමිණීම අගයමින් සයින්දමර්දු ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ සභාපති YM හනිෆා මහතා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමුවා. ජනාධිපතිවරයා ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව හමු වුණේ ඉන් අනතුරුවයි. හිස්බුල් ඇමතිතුමා ආරම්භ කළා තිබෙන විශ්වවිද්‍යාලය පිළිබඳව මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙන බව ඔබ දැක්ක මාධ්‍ය තුල. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සුසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට ඒ තිබෙන නීති රීති යටතේ කරගෙන යෑමට අපි අනාගතයේදී කටයුතු කරනවා. මේ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මොනවාද, ඒ විෂයන් මොනවාද, පාඨමාලා මොනවාද, ඒවා පිළිබඳව පැහැදිලි තීරණයක් ගත්තාම මේ කරන චෝදනාව ඉවත් වේවි. ඒ නිසා ඒ චෝදනාවලට ලක් වී තිබෙන කරුණ ඉවත් කර ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් හදමු. මම ඇත්තෙන්ම ආවේ යුද නාවික ගුවන් අංශවලටත් ආරක්ෂක අංශවලටත් පොලිසියටත් ඒ ශක්තියක් දෙන්නයි මම ආවේ. ඔබ සෑම කෙනෙක්ම අප්‍රියල් 26 වෙනිදා කලේ සුළුපටු දෙයක් නෙවෙයි, ජීවිත පරිත්‍යාගයෙන් ඒ කාර්යය කළේ ඔබ සෑම කෙනෙක්ම. ඒට සහයෝගය දුන්න ඉහළම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සිට අවසාන නිලයේ සිටින හමුදාවල හෝ පොලිසියේ සෑම කෙනෙකුටම මුළු මහත් ජනතාව වෙනුවෙන් සහ රජය වෙනුවෙන් මම නැවත නැවතත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. පසුගිය 26 වෙනිදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථාන නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා ඉන් අනතුරුව එක් වුණා. මේ අතර පසුගියදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ මඩකලපුව සියන් දේවස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එම සිදුවීම පිළිබඳ දේවස්ථානයේ පියතුමන්ලාට සහ ප්‍රදේශයේ කිතුණු ජනතාවට කනගාටුව පළ කර තිබෙනවා. එසේම ජනාධිපතිවරයා ආරක්ෂකාංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ දේවස්ථානයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන ලෙසයි. හොඳයි, ඊළඟට අපි දැනින්නේ දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ව්‍යාපාරිකයෝ ත්‍රස්තයන්ට කෝටි ගණන් මුදල් දීලා කුලියාපිටියේ රන් වෙළෙන්දෙක් දැලේ කියලා විජ්‍යාන එදිරිසිංහ ලියනවා. තව්හීද් ජමාත් ත්‍රස්ත සංවිධානයට බිලියන ගණන් වත්කම් සපයා ගැනීම පිණිස කෝටි ගණන් මුදල් ලබා දුන් කෝටිපති මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් රැසක් හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අතරින් කුලියාපිටිය ප්‍රදේශයේ රත්තරන් වෙළඳ ව්‍යාපාරිකයෙකුද අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තවත් ව්‍යාපාරිකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ව්‍යාපාරිකයන්ගෙන් ගිණුම් ආදීද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. දැනට අත්අඩංගුවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් විශාල මුදලක් එම ත්‍රස්ත සංවිධානයට ලැබී ඇති බවද සොයා ගැනීමට හැකිව ඇති අතර මෙතරම් මුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ ව්‍යාපාරවල ආදායමින් පමණක් ලැබුණාද, නැතහොත් මොවුන්ට වෙනත් ක්‍රමයකින් ලැබුණ මුදල් මොවුන් හරහා ජමාත් සංවිධානයට ලැබුණාද යන්න හෙළිකර ගැනීමට පරීක්ෂණ සිදු වෙනවා. එක කාරණාවක් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට මුදල් ලබා දීම පිළිබඳව ඒ ගැන දැඩිව යන්න ඊළඟ කාරණාව තමයි මේ සල්ලි ටික මොවුන්ගේ ඉපයූ ධනෙද එමත් නැත්නම් කොහෙන් හරි පොම්ප කරපු සල්ලි ටිකක්ද, ඒ ගැන සාබැලීම අවශ්‍යයි. මොකද විවිධ අවස්ථාවන්හිදී අප දැක්කා කෝටි ගණන් මුදල් වත්කම් ඒ වගේම මැණික් ආදිය පිළිබඳව කොහෙන් ආවද මේ තරම් වේදම් කරන්න මුදල් කන්දරාව. නුවරඑළියේ ලැප්ටොප් එකෙන් IS ජාලයේ තොරතුරු එළියට ගෑන් කුමාර් ලියන්
සිරියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන IS ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයන්ගේත් එම ත්‍රස්ත ජාලය සමග සම්බන්ධකම් පවත්වන්නන්ගේත් සියලු තොරතුරු නුවරඑළියේ බ්ලැක්පූල් පිටි ජාරාන්ගේ පොහුණු මධ්‍යස්ථානයෙන් හමුණු ලැප්ටොප් පරිගණකයකින් හෙලිකර ගැනීමට පොලිසිය සමත් වෙලා තිබෙනවා. එය අතරතුර අද ලංකාදීපයේ දානවා ජාරාන්ගේ ඡායාරූපයේ ජංගම දුරකථනයේ කොටුව දුම්රියපොළ නිවේදිකාව අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න ලියන්. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් කාසිම් මොහමඩ් ජාරාන්ගේ ඡායාරූප සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි බව කියන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිවේදිකාවක් කොටුව පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මොකද්ද කියන්නේ සාරාන්ගේ චාරූපයේ ජංගම දුරකථනය කියන චෝදනාව තමයි මේ එල්ලලා තියෙන්නේ. දැන් මේ තවත් කතාවක් ගැන කතා කරන්න හදන්නේ මුළු රටම ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් අවධියකින් පසු වෙනවා. එසේ විය යුතුයි. ඒ අතරතුරේදී සමහරු ඒ අස්සේ වෙන වෙන දේවල් වලට යයිද කියන්න දන්නේ ඇහැ ගහගෙන ඉන්න ඕනි. එහෙම වුණ පූර්ණයක් ගන්න හේතුව මෙහෙම සටහනක් අද ලංකාදීපයේ දැකීමයි. බෝම්බ සිද්ධිය අස්සේ සීගිරි අභයභූමියේ පාරක් කපලා වටිනා ගස් රැසක් විනාශයි. දඹුල්ලේ කාංචන ලියයි. ඓතිහාසික පිදුරංගල ගලහා සීගිරි පව්වට බස්නාහිර ප්‍රදේශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ ඡායාරූපත් දාලා රටේම අවධානය වෙනත් අතකට යොමු ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක් පිළිසකර කරන බව පවසා සීගිරි අභයභූමි අඩි 35කට ආසන්න පළලකින් යුත් විශාල පාරක් යන්ත්‍ර සූත්‍ර දමා ශුද්ධ කොට අභය භූමියේ තිබුණු වටිනා ගස් රසක්ද විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කිරීමක් කරනවා. මෙන්න මෙසේ විනාශ කොට බිම හෙලා ඇත්තේ සීගිරි අභයභූමියේ පිහිටි වටිනා දැවමය වටිනාකමක් ඇති දඹ බුර්ත ආදී වටිනා ගස් බව ඔවුන් පෙන්වා දෙනවලු. ඔයලා බලන්න මේ වෙලාවේ අවධානය වෙනත් අතකට යොමු වෙලා තියේදී මේවායෙන් මේම කරන්න කවුරු හරි නීති විරෝධීව ක්‍රියා කරනවද කියලා. විරාමයක්. මේ ඇතුල් පිටවාර්තා ඊයේ පැවති මාධ්‍ය හමුවක තොරතුරු දිවයින පත්තරයේ තියෙනවා. රටපුරා සංගවා තිබූ අවි ආයුධ වලින් ත්‍රස්තවාදීන්ගේ අරමුණු පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාස්තේව නානායක්කාර කියන්නේ අනුරු බාලසූරිය ලියන්නේ. ඒ සඳහා එක්කුණු මන්ත්‍රී මහින්ද යාපා කියනවා සිදු වූ ප්‍රහාරයන්ට අගමැතිවරයා වග්කිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක කියනවා ජනතාවට ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ කියලා. යාත්‍රේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් පෞගේ දාසක පාර්ලිමේන්තුවේදී සිදු කළා. යාත්‍රතුර අද මෞබිම් පත්තරේ ගේනවා තවත් ප්‍රකාශයක් ත්‍රස්තවාදීන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි. ලියන්නේ හර්ෂණී අරසකුලරත්න ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පිරිස්වලට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බවත් මද්රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන් ඔවුන්ටද එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කියනවා. මේ සිද්ධිවලට සම්බන්ධ චෝදනා එල්ලවන පුද්ගලයන් ආරක්ෂකාංශ වෙත ගොස් තමාගේ මතය හෝ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම යුතුකමක් බවත් ආණ්ඩුවෙන් දෙම රාජකාරිය ඉටු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් මේ දෙකොටසම නිහතමානීව කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. නිතරම සඳහන් කරන්නේ අපිත් ඒ චෝදනා එල්ලවන පාර්ශ්වයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ගැනයි. ඒ අතරේ ඊයේ මුස්ලිම් සංවිධාන 8ක් ජයිපේ නායකයා හමු වෙනවා. පාස්කු ප්‍රහාරයට පාර්ශ්ව දෙකක් වග්කිය යුතුයි. ඒදි කියවුණු කතාවෙන් ශ්‍රීෂපාටි අද මෞබිම් පත්තරයට අනුරාධා හේරත් අරගෙන එනවා. එක් ආගමික අන්තවාදයක් පරාජය කිරීමට තවත් ආගමික අන්තවාදයකට බැහැයි කියලා කියපු කතාවකුත් දක්නට ලැබෙනවා. විනාශයේ වළක්වා ගත හැක්කේ ජාතික සමගිය හා සමාන අයිතිය පිළිගැනීමෙන් කියන කතාබහත් දක්නට ලැබෙනවා. මේදී ජයපේ නායක අනුරු කුමාර දිසානායක ඉතා වැදගත් කාරණාවක් මතක් කර සිටියා. තමයි මේ අන්තවාදී මතවාදයට එරෙහිව මුස්ලිම් ජන සමාජයෙන් විශාල හඬක් නැගිය යුතුයි කියන කාරණාව. ඒ අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්ව තිබෙනවා. ඊට හේතුව අපේ රටේ අතිමහත් බහුතර මුස්ලිම් ප්‍රජාව එකම රටක ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට ජීවත් වෙන අය. ඒ නිසා ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් විශාල හඬක් මේ අන්තවාදී මතවාදයට එරෙහිව නැගී ඒමේ අවශ්‍යතාව ඉතාම අවශ්‍යයි කියන එක මතක් කරන්නට අවශ්‍යයි. ඒ අතරේ අපි වෙන කතා කීපයකට දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීපයේ දානවා හික්කඩුව සහතික කළ පාසලේ සිසුන්ගේ සිරුරේ බලෙන් පච්ච කොටලා.
වාර්තාව අරන් එන්නේ තලාවේ උපුල් උසාවියට කට්ටි පැන්න සිසුවෙක්ගෙන් හෙළුවේ හික්කඩුව ප්‍රදේශයේ රැඳවූ මධ්‍යස්ථානයක රඳවා සිටි සිසු පිරිසගේ සිරුරේ බලහත්කාරයෙන් පච්ච කෙටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය කියනවා. සිරුරේ ස්ථාන කීපයක පච්ච කොටා ඇති ආකාරය ඔබට බලන්න පුළුවන් සමීපව. ඊළඟට තවත් කතාවක්. ලංකාදීපේ ඌරු කොටුවලට ගෙන යන පිටකොටුවේ කුණු එළවලු සෝදා රටටම බෙදලා. වාර්තාව අරන් එන්නේ ජායල 30. කුකුළු ඌරු මස් කිලෝ 1300ක් කන්ටේනර් පෙට්ටියක මිගමුවේ තොග ගබඩාව වටලයි කියලායි වැඩදුර වාර්තාවේ දක්නට ලැබෙන්නේ. සමහරුන්ගේ වැඩනේ විදේශ වාර්තා සඳහා ලංකාදීපෙන් ලෝවට ප්‍රවෘත්ති කීපයක් තියෙනවා. ඇමරිකාවේ කතන්දරයක් ඊයේ වාර්තා වෙනවා. ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් පිළිබඳවයි ඒ වාර්තාව. තුවාල ලැබූ ගණන 7 දෙනෙක් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඊළඟට ගෞතමාලා බන්ධනාගාරයේ වෙඩි තැබීමක් 7 දෙනෙක් මිය යෑමේ පුවතකුත් වාර්තා වෙනවා. ලතින් ඇමරිකාවට අයත් රාජ්‍යයක් මේ ගෞතමාලාව. ඊළඟ කතා පුවත ලාහෝරෙන් ලාහෝරේ සුෆී මුස්ලිම් පල්ලියේ ඉදිරිපිට බෝම්බයක් පිපිරී යාමක් පිළිබඳව වාර්තාවක්. ඊළඟට මෙන්න බංගලාදේශ වාර්තාවක්. බංගලාදේශ ආරක්ෂකංශ විමසිල්ලෙන් සිරියාවේ සිට ආපසු පැමිණි IS ත්‍රස්තයා අල්ලයි. IS ත්‍රස්තේ බංගලාදේශ ආරක්ෂකංශ විමසිල්ලෙන්. බංගලාදේශ තවත් කතාවක්. ක්‍රීඩා පිටුව ලංකාදීපේ ජූලි මාසයේ ශ්‍රී ලංකා සංචාරයට පෙර බංගලාදේශයත් පෙරනිමිති බලයි ඒ ආරක්ෂක තත්ත්වය සම්බන්ධවින් මැනවින් සොයා බලනවා කියලයි එරටින් වාර්තා වෙන්නේ. එයා අතරතුරේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මෙහෙම කියන. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟවලට නවීන ආරක්ෂක ක්‍රමවේදයක්. අපේ රටේ ක්‍රිකට් ගහන්න බය වෙන්න දෙයක් නැහැ. ආරක්ෂාව උපරිමව දෙනවා කියලයි ක්‍රිකට් සභාපති සඳහන් කරන්නේ. එයා අතරේ IPL තරඟාවලියේ උච්චතම අවස්ථාවට ක්‍රමයෙන් ළඟා වෙමින් පවතිනවා. පළමු අවසන් පූර්ව වටයකින් ජයග්‍රහණය ලබා ගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ විශේෂත්වයක් තියෙනවා. අපේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පන්දු යවනවා, අනිත් එක්කෙනා පුහුණුකාරීත්වයේ කටයුතු කරනවා. අදේ සටහන අදපත්තරේ ක්‍රීඩා පිටුවේ මෙහිමයි තියෙන්නේ. මහේල ජයවර්ධන මග පෙන්වූ මුම්බායි ඉන්දියන්ස් අවසන් සටනට විශ්ව මුදියන්සේ වාර්තාව අරන්. අහල පුහුණුකාරීත්වය අරගත්තයින් අනතුරුව අවස්ථා කීපයක් මේ අවසානය කරා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රැගෙනීමට සමත් වුණා. විරාමයක්. දැන් කාටුන් පෙළ බලාගෙන යන්නයි සූදානම්. මෞබිම් පත්තරේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එකබෙන් අම්මගේ ප්‍රකාශයක් පුතාට. අගමැති කියනවා අනතුර තවම පහ වී නැතිලු. පුතා මර්සිපාල කියනවා ඔහොම ගියොත් පහ වෙයි කිය. මේ දිවයිනේ සුමතිපාල ජෝතිපාලගේ සමය. යාළුවෝ දෙන්න කතා කරනවා. ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් ඇති රටවල් අතරට. අනිත් යාළුවා කියනවා ප්‍රශ්නයක් නෑ බං, පොළොන්නරු යුගයේත් එහෙම වෙන්න ඇති. පොළොන්නරු යුගයේත් මන්ද පෝෂණය තියෙන්නේ ඇතිලු මගේ අම්මෝ. දිවයිනේ ජාරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙන්. කාන්තාවන් දෙන්නෙක්ගේ අද කතාව. අකිල ඇමති කීවලු ළමයින්ගේ පැමිණීම අඩු වුණත් ගුරුරුන්ගේ පැමිණීම හොඳයි කියලා. එක්කෙනෙක් කියද්දී අනිත් කාන්තාව කියනවා අනේ අපේ අධ්‍යාපන ඇමතිතුමාගේ කතා. මේ දෙන්න දෙමහල්ලන්ගේ කතා මෞබිම MD වීරරත්නගේ කාටුන් එකේ. නෝන කියනවා අනිත් ළමයි කොහෙද, දේශපාලඥයන්ගේ ළමයිවත් පාසල් ඇවිත් නැතුළු. මහත්තයා කියනවා ඒකට කමක් නැහැ, තාත්තලත් පාසල් ගියායි නෙවෙයිනි. ඊළඟට ලංකාදීපේ දාසහපලානගේ ස්වාරිස් මෙන්න ප්‍රවෘත්තියක්. කැබිනට්ටුව ටැබ් දීම අනුමත කරයි. පාසල ළඟට ගිහිලා ස්වාරිස් අහනවා ළමයින්ගේ ආරක්ෂාවටද. අදපත්තරේ ජනරාණි කාටුන් එක දැන්. අධ්‍යාපන ඇමතිද කොහෙද ඇවිල්ලා කියනවා රාණි ළමයිට ටැබ් දෙන වැඩේ අනුමත උඩා කියලා. ටැබ් එක දාන්න හොඳ කේස් එක්කුත් ඕන කියලා රාණි කියද්දි ඇයි කියලා අහනවා. නැත්තම් බෝම්බ වලට අහුනොත් ටැබ් එකට මොනවා හරි වෙයි කියලායි රාණි කියන්නේ. දැන් අදපත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටෝ කාටුන් එක.
මුහුණ අරගෙන යන්න බැරිලු නිර්වතින් යන වගකියේ කියලා කාන්තාව කියනවලු ලොක්කෙක් කියන්නේ. සමහරුන්ගේ නිර්වත තියෙන්නේ මූණේ කියලා ඔය හැව්වමයි කියලයි අනිත් එක්කෙනා නම් කියන්නේ. මේ බලන්න පාවාඩයක් එලලා කාටද ඉඩ දෙන්නේ මොනවද යට කරන්නේ. අද පත්‍රයේ අවන්ත ආටිකලෙගේ කාටුන් එක දැන්. මෙන්න බලන්න. ත්‍රස්තවාදයේ එනවා පාවාඩයක් එළමින් සිටිනවා. කවුද දේශපාලකයාද මන්දා. හැබැයි බලන්න ත්‍රස්තවාදයට පාවාඩ එලද්දී පාවාඩෙන් යට වෙන්නේ රුපියල් 1000 ශිෂ්‍ය අරගල දුම්රිය වැටුප් ගුරු වැටුප් කතන්දරයි යට වෙමින් තියෙන්නේ. ඊළඟට ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුන් එක මෙන්න. ආරක්ෂකංශ ත්‍රස්තවාදීන්ව හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන අතරේ කඩු අහුවෙද්දී ඇතැම් ත්‍රස්තවාදීන් ඇතැම් අයගේ පාද අස්සේ එල්ලිලා ඉන්නවා කියලයි මේ කාටුන් එකෙන් ඇඳලා තියෙන්නේ. ඇඟේ එල්ලිලා ඉන්නවා කියලා. එතකොට අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මේ. රිෂාඩ් ඇමති ආවිට මැති සබේ බලා විපක්ෂය අය උද්ඝෝෂණය කළා. ඔහු හිඳගත්තේ හස රැල්ලක් වටේ හෙලා කොහොමත් එයා වැඩ දෙන්නේ හිනා වෙලා. මේ දිවයින උදේ විමලසිරිගේ පුරසාර. ආරක්ෂක ලේකම්ට අලුත් වාහනයක් ගන්නයි පුරන් අපි මේ ලෑස්තිය. ඇයි සර් හිටපු කෙනාගේ වාහනේ එයා රාජකාරී ගමන් බිමන් ගිහින් තියෙන්නේ පයින්ද සර් කියලයි අහන්නේ. හිටපු කෙනා පයින්ද ගිහින් තියෙන්නේ ඒ වාහනයකෝ කියලයි අහන්නේ. ජාතික ආරක්ෂාව සහ දේශපාලඥයන් අද ලංකාදීපේට දාසාඳින කාටුන් එක මෙන්. මේ බලන්න ජාතික ආරක්ෂාව දේශපාලඥයන් කටයුතු කරන ආකාරය උපමා කරලා තියෙන කුමකටද? දැස් නොපෙනෙන අය අලියාගේ හැඩරුව කිව්වා වාගේ. එක එක්කෙනා එක එක තැන්වලින් අල්ලන්නේ. මෙන්න තලන්ගේ අනේද කියන්නේ කවිය ලංකාදීපේ. දෙව්ලොව යති නම් මිනිහා මිනිමැරුව ඒවෙයි ආගමක පවතින මහ බොරුව. මහා දෙන්නාට සාමෙන් ඉන්නට බැරුව කැරකෙයි එකම තැන යහපාලන ඔරුව. මේ තිලකගේ තුන්මංසල කවිය. කුලියක් එදිනෙදා කර ජීවත් වෙන්ට අදනම් බැරිව ඇත දුප්පත් මිනිසුන්ට කයිවාරුවයි ඇත්තේ දෙස්පලුවන්ට කවදා හැකිවෙයිද මේ රට ගොඩගන්ට. අවසානය කවියකින් ගන්න සූදානම් වෙනවා. මොන වගේ පැතුමක්ද තියෙන්නේ? විදුර අබේනායකගේ දවසේ පද 4. කඳුලැලි මැකී හසරැලි මල් පිපෙන රටක්. කඩුතුඩු කැඩී පෑනට පණ පොවන රටක්. සිරකුටි වැසී පාසල් දොර ඇරෙන රටක්. ජාතියේ පැතුම සාමය රජ කරන රටක්. හමුවෙමු මේක පුදුම ලෝකයක් සමග.